අපි අද මේ පවත්වන්න කීවෙන දිස්ත්‍රික් සමුළුවද කියන කාරණේ මේ වෙනකොට ඔබ දන්නවා. අපි මේට අවුරුදු එකහමාරකට කලින් බැංකුව මූල්‍ය සංසදය ආරම්භ කරනකොට අපේ රටේ දේශපාලනය තිබිච්ච තැනයි. මේ වෙනකොට අපේ රටේ දේශපාලනය තියෙන තැනයි ගත්තහම ඔබ අපි හැමෝටම සැනසුම් සුසුම් හෙලන්න පුළුවන් තැනකට මුළු රටම පත් වෙමින් තිබෙනවා. ඒ විසිරිච්ච සමාජ බලවේග නව පුනරුදයක් සඳහා පෙළගස්වන්න ජාතික ජන බලවේගයේ කටයුතු කරද්දී ඒ කටයුතුදී අපේ රටේ වෘත්තීය වේදී වෘත්තිකයන් මේ සමාජ පෙරළියට මේ සමාජ ප්‍රගමණයට එකතු කරන්න මැදිහත් වෙච්ච වෘත්තීය වේදීගේ සංවිධානයක් ලෙස ජාතික ජන බලවේගයේ බැංකුව මූල්‍ය සංසදය මේ දේශපාලන වෙනසට දායක වෙච්ච සක්‍රීයම වෘත්තීය වේදීන්ගේ සංගමයක් කියන කාරණේ ඊටාම සහෝදරත්වයෙන් අද මේ මොහොතේ ඔබට මතක් කර සිටිනවා. ඒ මොකද වෘත්තිකයන් දේශපාලනයට සක්‍රීය වෙන්න එහෙම නැත්නම් එකතු වෙමින් හිටියේ බොහොම අඩුවේ. මොකද ඉතිහාසයේ සමහර පාඩනොත් ඒවට බලපෑවා. අර මේට කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් මේ වගේම රටේ විද්වතුන් වෘත්තිකයන් එකතු කරා මොකද්ද මග කියලා කට්ටිය අතර මග දාලා එයා ගියා අවසානයේ ආපු කට්ටියට යන මග හොයාගන්න බැරි වුණා. හැබැයි අපි දන්නවා වෘත්තිකයන් ලෙස අපේ රටේ දේශපාලනයට ඔබ සම්බන්ධ වෙන්නේ මේ රට මේ මූණ දීලා තියෙන දේශපාලන අභාවාචකයේ අද්ද මේක වෙනස් කර ගැනීම සඳහා. ඒ වෙනුවෙන් බැංකුව මූල්‍ය සංසදය අපි සූදානම් කරද්දී සංවිධානය කරද්දී අපිට තිබිච්ච ලොකුම අභියෝගය තමයි කොහොමද වෘත්තිකයන් ලෙස ඔබව දේශපාලන වේදිකාවක් ඉදිරියට කැඳවන්නේ දේශපාලන වේදිකාවකට ඔබව ගොඩ කරන්නේ ඒ වෙනුවෙන් අපි මේ මොහොතේ මුණ දිලා තියෙන මේ ගැටලුව කොහොමද විසඳ ගැනීම සඳහා මෙරටේ වෘත්තිකයන් පෙළගස්සන්නේ කියන කාරණේ. සමීර අල්ලි සහෝදරය ඇතුළු අපේ ජාතික විධායක ජාතික කමිටුවේ සහෝදරවරු සහෝදරියන් දිස්ත්‍රික් කමිටුවේ සහෝදර සහෝදරියන් ඒ ගත්ත වෙහෙසේ ප්‍රතිඵලය හැටියට අපි ලබන මාසේ කියන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදා ලංකා ඉතිහාසයේ විශාලතම බැංකුව මූල්‍ය ශේෂ්ත්‍රයේ දේශපාලන මැදිහත් වීම සහිත අපේ බැංකුව මූල්‍ය සංසදයේ ජාතික සමුළුව පවත්වන්න තීරණය කරලා තියෙනවා. සෑ ජාතික සමුළුවට මෙතෙන්ට එනකොට අපි දිස්ත්‍රික් 25ම දිස්ත්‍රික් සමුළු අපි අවසන් කරලා තියෙනවා. එසා ඒ අවසන් කරන දිස්ත්‍රික් සමුළු ඒ වගේම ජාතික සමුළු අවසන් කරනකොට අපි මේ රටේ වැඩ කරන ජනතාව නියෝජනය කරනවා වගේම වෘත්තීය වේදී නියෝජනය කරන අනෙකුත් සියලු දෙනා එක්ව එකතු වෙලා සපත කරලා කියලා හිටිනවා මේ රටේ 20-24 තෝරන ජනාධිපතිවරයා අනුර දිසානායක සහෝදරයා කියන එක සපත කරලා කියන්න පුළුවන් තරමට මේ රටේ වෘත්තීය වේදීන් අපි අද එකතු කරලා තියෙනවා. එනිසා මේක හදන්න යද්දිත් අපිට බොහෝ ගැටලු ආවා. සමහර අය වෘත්තීය සමිති ප්‍රශ්න හදාගන්න උත්සාහ කළා. වෘත්තීය සමිති වල අයට සමහර යෝජනා ගෙනාවා. පසු කාලීනව සමහර උත්සාහ කළා. ජාතික ජන බලවේගයේ දේශපාලනය වෙනුවට දේශපාලනය කරන්න බෑ කියලා බැංකු සේවකට සමහර කතා කියා. රනිල් වික්‍රමසිංහ බැංකු සමුළුවක් ඇඳවන්න උත්සාහ කළා. සජිත් ප්‍රේමදාස බැංකු සමුළුවක් ඇඳවන්න උත්සාහ කළා. අපි කියනවා අද මාතර දිස්ත්‍රික් සමුළුවේ ඉන්නවා සජිත්ගේ රනිල්ගේ සමුළු දෙකටම වඩා බැංකු වෘත්තිකයෝ කියන කාරණේ අපි අද සතුටින් මතක් කරලා සිටිනවා. ඒට වඩා විශාල පිරිසක් අද මෙතන ඉන්නවා. එසත් දැන් බැංකුව මූල්‍ය ශේෂ්ත්‍රය ඇතුලේ අපි අපේ සංවිධාන ශක්තිය ගොඩනගලා තියෙනවා. ඒ නිසා වෘත්තිකයන් ලෙස අපි ඔබට පැවරලා තියෙන කාර්යභාරය ලබන මාසේ නැත්නම් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා දැවැන්ත දේශපාලන පරිවර්තනයක් සඳහා අපේ රට සූදානම් වෙමින් තියෙනවා. ඒ දේශපාලන පරිවර්තනයේ කොටස්කරුවන් ලෙස මේ රටේ බැංකුව මූල්‍ය ශේෂ්ත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන 67ක් බැංකුව මූල්‍ය ආයතන කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපි ලංකාවේ විශාලතම බැංකුව මූල්‍ය සංසදය අපි ගොඩනැගුවා දේශපාලන ව්‍යාපාරක ජාතික ජන බලවේගය සමග. දැන් ඔබ ඉස්සරහා අභියෝගයක් හැටියට තියෙන්නේ තවත් මේ සමාජය ඇතුලේ ආණ්ඩුවේ ආධාර පත්‍රවලට රැකියා ෆෝම් වලට එහෙම නැත්නම් සුබ සාධන වලට දෙන්නම් කාසි වලට නොමග යවන ඔබ ඉදිරියට එන ගනුදෙනු කරුවා මේ ව්‍යසනයෙන් මුදවා ගැනීම සඳහා වෙච්ච මැදිහත් වීම කරන්න අපිට අද
කාර්යභාරයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මේක දේශපාලන සංවිධානයක් ලෙස අපි ගොඩ නැගුවා. සියලු වෘත්තීය සමිතිවල සමාජික අද මෙතන ඉන්නවා. සබෝබේ වෘත්තීය සමිතියේ ඉන්න ගමන් ඒ වෘත්තීය සමිතියේ කටයුතු කරන ගමන් අපි මේ සිදු කරන දේශපාලන කාර්යභාරයේ වෘත්තීය සමිතියේ බාධාවක් නොකරගෙන අද ඔබ ලංකාවේ විශාලම බැංකු සහ මූල්‍ය සේසෙ වෘත්තීය වේදින්ගේ එකමුතුව ගොඩ නගලා තියෙනවා. සබට කැපවෙලා තියෙන කාර්යභාරය ලබන මාසේ 15 වෙනිදා වෙනකොට අනුරසානායක සහෝදරයා ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස දියුරුම් දෙනවා. එතෙන් සිට ගත්තොත් එහෙම අපි ඉතාම කෙටි කාලයක් ඇතුලේ දවස් 45කට ආසන්න කාලයක් ඇතුලේ සැප්තැම්බර් 21 දක්වා ජනාධිපතිවරණය සඳහා අපට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. එනිසා ඔබේ කවුන්ටරේ ඉස්සරහට එන, ඔබේ ණය මුදලක් ගන්න එන, ඔබේ උගස් පෝලිමට ඉන්න, ඔබේ ණය ගෙවන්න ඉන්න ව්‍යාපාරිකයෙක්, ගනුදෙනුකරුවෙක්, මේ බැංකුවට එන මේ රටේ පුරවැසියෙක් එක්ක මේ දේශපාලන සාකච්ඡාව සංවාදයේ කිරීමේ උවමනාව අපි ඉස්සරහ තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ වෙනකොට වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම විවිධාකාරයේ උපාය උපක්‍රම හදමින් ඉන්නවා. දැන් අපි දකිනවා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව පාවිච්චි කරන අධිකරණයට පයින් ගහන. පොලිස්පති සම්බන්ධයෙන් ලබා දීපු තීරණේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලා එළිය කියන්නේ නැතුව පාර්ලිමේන්තුව ඇතුළේ අගමැති ලව්වා කියනවා. ඇයි ඒ? එළිය කිව්වොත් කියපු මිනිහට හිරේ යන්න වෙනවා. අධිකරණයට අපහාස කිරීම. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ රජුරෝ නෙමෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් දීලා තියෙනවා. ඒ දීපු තීරණේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු තීරණ අනුව කටයුතු නොකර ආණ්ඩුව අද අධිකරණය පවා යටපත් කරන්න හදනවා. මේ මැතිවරණයක් ඉදිරියේ තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වහ ගැනීම වෙනුවෙන්. හැබැයි රනිල් ගහපු ගේම ඔක්කොම ඉවරයි. රනිල්ගේ යාළුවෝ දාලා අධිකරණයට ගිහිල්ලා මේක පහට වඩා වැඩි කරගන්න හැදුවා. 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සමාජයතුල යම් සාකච්ඡාවක් හදන්න හැදුවා. හැබැයි මේ වෙනකොට අපි හැමෝම දන්නවා දැන් රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස අපතැම්පත් කරලත් මේ මොකද්දෝ වැඩකට ලෑස්ති වෙනවා වගේ කියන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි කියනවා දැන් නැවදියත් කරලා තියෙනවා. 21 වෙනිදා වෙනකොට මේ රටට අලුත් කැප්ටන් කෙනෙක් එනවා. ඒ නැව එළියට අරන් යන නැව රටවට මේ රට ගොඩනගන ගමනට ගෙනියන මේ රටේ නියත මීළඟ ජනාධිපති අපේ පක්ෂයේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයා බව අපි සපත කරලා කියනවා. මේ වෙනුවෙන් අද අපේ රටේ ජනතාව වැඩ කරමින් තිබෙනවා. ඒ නිසා අපි දන්නවා රනිල්ලා රාජපක්ෂලා මේ ගේම් ගහන්න හදන්නේ ඡන්දෙට බය නිසා. ඡන්දෙට බයේ මේ ගාන ගේම් එක ඡන්දේ කිට්ටු වෙනකොට තව මේගොල්ලෝ ව්‍යාකූල වෙනවා. ඒ නිසා වෘත්තීය වේදීන් ලෙස අපේ රටේ බැංකු කරුවන් හැටියට අපි ඔබත් මේ රටේ අනෙකුත් වෘත්තීය ශේෂ්ත්‍ර නීතිඥයන් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් එවැගේම විවිධ ශේෂ්ත්‍රවල නියෝජනය කරන අනෙකුත් වෘත්තීය වේදීන් මේ රටේ ගොවි ජනතාව ධීවර ජනතාව වැඩ කරන ජනතාව මේ සියලු දෙනාමත් දැන් රට පුරා සංවිධානාත්මකව ගම් මට්ටමින් එකතු වෙමින් තිබෙනවා. එසා බැංකුවල සේවය කරන ඔබ, මූල්‍ය ආයතනවල සේවය කරන ඔබ මෙතනින් එහාට මේ රටේ දේශපාලන පරිවර්තනයේ කොටස් කරුවන් වෙච්ච ඔබ, ඔබටත් ගමේ කාර්යභාරයක් වගේම ඔබ වැඩ කරන තැනත් මේ කාර්යභාරය පැවරලා තියෙනවා. සජාතික ජනබලවේගය ලෙස දිස්ත්‍රික්ක මට්ටමින් එවැගේම ආසන මට්ටමින් එහෙම නැත්නම් ප්‍රාදේශ සභා පළාත් පාලන ආයතන මට්ටමින් අපි අපේ සංවිධාන ජාල හදලා තියෙනවා. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා, යෝජනා කරනවා ඔබේ ගමේ, ඔබේ ග්‍රාම සේවා වසමේ ගොඩනැගෙන ජාතික ජනබලවේගයේ සංවිධාන කමිටුව සමග අත්වැල් බැඳගන්න. ඒ කමිටුව නියෝජනය කරන ගමේ අනෙකුත් සියලු වෘත්තීය වේදීන් වගේම ගමේ සාමාන්‍ය ජනතාව අපි ඔක්කොම එකට එකතු වෙලා අවුරුදු 76ක් මේ රට මෙතෙන්ට වට්ටපු ඒ දූෂිත දේශපාලනය අවසන් කිරීමේ ගමනේ ආරම්භය මේ සැප්තැම්බර් 21 වෙනිදා අපි සනිටුවන් කරමු. ඒ නිසා මේ අපි ඔබ හැමෝම එකට එකතු වෙලා මේ සිදු කරමින් තිබෙන්නේ වෙන කිසිවක් නෙමෙයි. මේ රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට වෘත්තීය වේදීන්ගේ දායකත්වය, සහයෝගය, මැදිහත් වීම ලබා දීම. ඒ නිසා අද ජාතික ජනබලවේගයේ ලෙස රට පුරා ඉන්න වෘත්තීයයන් එකතු කරන ගමනේ බැංකුව මූල්‍ය සංසදයේ මාත්‍ර දිස්ත්‍රික් සමුළුවට එකතු වෙන ඔබටත් අප හැමෝටමත් හැවරණ කාර්යභාරය
මේ ඉදිරි දින 55ක කාලය තුල අපේ රටේ ආණ්ඩු මෙතෙක්කල් ජනතාව නොමග යමින් ජනතාව රවටමින් ජනතාවට වරදාන වරප්‍රසාද දෙනවායයි මුවාවෙමින් මහජන ධනය තමන්ගේ දේශපාලන ව්‍යාපාරවලට පාවිච්චි කරමින් ගෙන ගිය ගමන වෙනස් කරලා මේ රට සැබෑ පුනරුදයක් කරගෙන ගමනට එකතු කර ගැනීම වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන එක. එනිසා ඒ සඳහා අද මේ බැංකුව මූල්‍ය සංසදේ නියෝජනය කරමින් මාතර නගරයට ඔබ එකතු වුණා වගේම රට පුරා එකතු වෙච්ච සියලු දෙනා එක්ව අපි මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා මැදිහත් වෙන්න ඕනේ. එනිසා එළඹෙන සැප්තැම්බර් 21 කියලා කියන්නේ මේ රටේ සැබෑ දේශපාලන පරිවර්තනයක ආරම්භය සනිටුවන් කරන දිනයක්. එසයි සැබෑ දේශපාලන පරිවර්තනයේ ආරම්භය සනිටුවන් කරන දිනයක් වෙන අද දවසේ අපි ඒ සැප්තැම්බර් 21 වෙනිදාට අපි හැමෝම අපේක්ෂාවෙන් බලන් ඉන්න අපේ රටේ මීළඟ ජනාධිපතිවරණේ නියත ජනපති බවට පත්වෙන අපේ පක්ෂේ නායක ජාතික ජන බලවේගයේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයා මේ මාතර දිස්ත්‍රික්කයේ බැංකුව මූල්‍ය සංසදයේ ඔබ ආමන්ත්‍රණය කිරීම සඳහා අපත් සමග එකතු වෙනවා. අනුර දිසානායක සහෝදරයා ජාතික ජන බලවේගයේ බැංකුව මූල්‍ය සංසදයේ වෙනුවෙන් ඉතාම සහෝදරත්වයෙන් අපි මේ මොහොතේ පිළිගන්නවා. එන් සාදරණීය සහෝදරනි සහෝදරියනි මේ මොහොත වෙන විට ඔබ අපි හැමෝම අපේක්ෂාවෙන් බලන් හිටි අපි අනුර සහෝදරයා මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි හිතනවා ඔබ අපි හැමෝම ආපු මේ අරමුණ අපේ කාර්යභාරය කුමක්ද කියන කාරණය පිළිබඳ අපි සාකච්ඡා කළා. ඒ නිසා තව දුරටත් ඔබේ කාලය මා සොරා ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා මේ 21 වෙනි බැංකුව මූල්‍ය සංසදයේ දිස්ත්‍රික් සමුළුව පවත්වමින් ඉන්න වෙලාවේ අපට තවත් තියෙනවා දින 50කට ආසන්න කාලයක්. ඒ නිසා මේ දින 50 මේ රටේ දේශපාලන පරිවර්තනයට මේ රටේ වෘත්තීය වේදින් ලෙස ඔබ ඔබේ ජීවිත කාලය එකතු කරන වටිනාම කාලය එකතු කරමු. අපි අපේ දරුවන්ට අපේ ජීවිතේ ලබා දෙන හොඳම තෑග්ග ලබා දෙන්න මේ දේශපාලන පරිවර්තනය මේ රටට ගෙනීම සඳහා මැදිහත් වෙමු. එවෙනුවෙන් ඔබේ දැනුම ඔබේ කාලය ඔබේ ශ්‍රමය මේ සියල්ල මෙතෙක්කල් ජාතික ජන බලවේගයේ දේශපාලන ප්‍රගමනට එකතු කරා වගේම මේ විශිෂ්ට සමාජ පරිවර්තනය සඳහා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලබන 21 වෙනිදා මාලිමාවෙන් ජාතික ජන බලවේගයෙන් තරඟ වදින අනුර දිසානායක සහෝදරයා මේ රටේ ජනපති කරන සටන දිනීම වෙනුවෙන් එකතු වෙමු පෙළ ගැහෙමු වැඩ කරමු කියන යෝජනාව කරමින් මම සමුගන්නවා. බොහොම ස්තුතියි.